ලොකුස්වන්ට තරගාවලියට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීපු තීරණාත්මක තරගාවලියේ ඉවර වෙලා ශ්‍රී ලංකාවට එන ලසිත් මාලිංගගේ මාධ්‍ය අහපු ප්‍රශ්න වලට නායකයා විදිහට මාලිංග උත්තර දීලා තිබුණා මෙන්න මේ විදිහට. අතරම මෙවර තරගාවලිය අපි කණ්ඩායමක් විදිහට අසාර්ථක වුණා. ඒ අසාර්ථක වුණත් මේ තරගාවලියේදී අපිට හැකියාව ලැබුණා විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයන් කීප දෙනෙකු හඳුනා ගන්න. එහෙම තමයි මාලිංග මේ කණ්ඩායමේ පරාජය පිළිබඳ ඇතුලේ පරාජය ඇතුලේ සොයාගත්තු දක්ෂතා පිළිබඳ අදහස් දක්වමින් ප්‍රථමයෙන්ම තරගාවලියේ පරාජයට ගොඩක් හේතු වුණා කියලා තමයි මාලිංග වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඒත් මාලිංග විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා ඉදිරියේදී ඉදිරියට යාමේදී ක්‍රීඩකින්ගේ මේ පීඩනය දරාගෙන පුහුණුවීම් වල පෙන්වන දක්ෂතා තරඟ බිමේදී පෙන්වන්න ඕනට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙයි. ඒක ඉස්සරහට යනකොට හැදෙයි කියලා තමයි මාලිංග කියලා තිබුණේ. ඒ වගේම විශේෂයෙන් මාලිංග සඳහන් කරනවා කණ්ඩායමක් විදිහට ජයග්‍රහී මානසිකත්වයෙන් ජයග්‍රහණී ස්වායන කණ්ඩායමක් ජයග්‍රහණී වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකින් රැසක් විදිහට අපි කණ්ඩායමක් විදිහට ඉදිරියේදී හැදෙන්න ඕන. ඒකත් මේ විදිහට ක්‍රීඩා කරගෙන යනකොට ඉදිරියේදී ක්‍රීඩකින්ගේ අත්දැකීම් එක්ක ඒක නිර්මාණය වෙයි කියලා තමයි මාලිංග වැඩිදුරට සඳහන් කරලා තිබුණේ. ඒ වගේම දිගින් දිගට මේ වගේ තරඟ පරදින්නේ ඇයි කියලා මාධ්‍යෙන් අහපු ප්‍රශ්නයකට මාලිංග අපූර්ව උත්තරයක් දීලා තිබුණා. අතන මාලිංග සටහන් කරලා තිබුණා මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිහාසය අරගෙන බලන්න ඉතිහාසයේ අපි ජයග්‍රහණ රැසක් ලැබුවේ පරිණත ක්‍රීඩකින් කණ්ඩායමේ 7-8 දෙනෙක් නියෝජනය කරන කාලෙක. අතන ඕගොල්ලෝනක් ක්‍රිකට් බලනවානේ. ක්‍රිකට් බලද්දී ඕගොල්ලන්ට පේනවා ඉතින් අපේ කණ්ඩායමේ වෙන්නේ පරිණත ක්‍රීඩකින් කී දෙනාද ඉන්නේ කියලා. ඒ නිසා පරිණත ක්‍රීඩකින් 2-3 දෙනෙක් තියාගෙන ජයග්‍රහී මානසිකත්වයෙන් ක්‍රීඩා කරන සහ කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙවන්නට තියෙන අවස්ථාව ඉතින් අඩුයි සහායකාරී අපහසු කාර්යයක් කියලා කියන මාලිංග වැඩිදුරට සඳහන් කරමින් කියනවා පරිණත ක්‍රීඩකෙක් කියන්නේ වැඩි තරඟ ගන්නා ක්‍රීඩා කළ ක්‍රීඩකෙක් නෙමෙයි. ඇත්තටම පරිණත ක්‍රීඩකෙක් වෙන්න ඕන පවතින පීඩනයකට ඕනෑම පීඩනකාරී තත්ත්වයක් ලොකු ප්‍රෙෂර් එකක් යටතේ වුණා හොඳ අධිෂ්ඨානයකින් හොඳ ශක්තියකින් නිවැරදි තීන්දු තීරණ අරගෙනම ක්‍රීඩා කරන්න පුළුවන් පරිණත භාවය තමයි වැදගත් වෙන්නේ කියලා මාලිංග සඳහන් කරලා තිබුණා. ඒ නිසා මාලිංග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී පැවතෙන ලෝකසලන තරගාවලිය වෙනකොට අපේ කණ්ඩායමට මෙවැනි පරිණත ක්‍රීඩකින් ගණනාවක් එකතු කර ගැනීමේ වැදගත්කම ඔවුන් සඳහන් කරනවා. එහිදී පරිණත ක්‍රීඩකින් වැඩිපුර අර ඉස්සර කිව්වා වගේ වැඩිපුර තරඟ ක්‍රීඩා ක්‍රීඩකින් දෝරනට වඩා හොඳ පීඩනයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඒ වෙනුවෙන් තමගේ දක්ෂතා මෙහෙවන්න පුළුවන් හැකියාවක් සහිත පරිණත භාවයක් තියෙන ක්‍රීඩකයෝ එකතු කරගෙන තමයි මේ විශේෂ ලෝකස්ලානේ වගේ විශේෂ තරගාවලියකට කණ්ඩායමක් අද්දි අපි කණ්ඩායම නිර්මාණය කරගන්න ඕනේ කියලා මාලිංග මේ අදහස් දක්වමින් කියලා තිබුණා. ඉතින් ඒ තමයි මාලිංගගේ අදහස. ඔබටත් ලෝකස්ලාන තරගාවලියට යන අපේ කණ්ඩායම මොන ආකාරයකින් නිර්මාණය වෙන්න ඕනේ කියලා හිතෙනවද? ඉතින් පරිණත මාලිංගගේ අදහස් වගේම ඔබට තියෙන අදහසක් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ නැවුම් දී බලන්න අපත් සමග ඔබ තවමත් එකතු වෙලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔබ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ක්‍රිකට් පිටියේ නැවුම් දී සම්පූර්ණ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාලට සුබ